මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ දාරිත්‍රක ගැන. ඔයාලා ගෙවල් වලත් මේ දාරිත්‍රක තියෙන සර්කිට් වල එහෙම ඔයාලා දැකලා ඇති දාරිත්‍ර. මෙතන මේ ඉඩි කෑල්ලක් තියෙන්නේ ඍණ කියලා. ඒක තමයි ඍණ කම්බිය, මේක තමයි ධන කම්බිය. ඔයාලට පේනවා මේ සර්කිට් එකේ ලොකු දාරිත්‍රක දෙකක් තියෙනවා. තව දාරිත්‍රක තියෙනවා. හැම සර්කිට් එකකම වගේම දාරිත්‍රක තියෙනවා. අපි මම දැන් කරන්න යන්නේ මේ දෙවැනි පාඩමේ ක්‍රියාකාරකම 2.6. ඒක පරිදි මම බැටරි එකට කන්ඩෙන්සර් මේ දාරිත්‍රකයක් සම්බන්ධ කරලා තියෙනවා. ඒ විදිහට ඔයාලත් මේ ෆැරඩ් 1000ක මේ දාරිත්‍රකයක් මේ විදිහට ටික වෙලාවක් ගහ ගන්න ඕන මේ බැටරි එකට සම්බන්ධ කරලා තියාගෙන. ඊට පස්සේ මම දැන් මේක ටික වෙලාවක් ගහගෙන තිබ්බා සම්බන්ධ කරලා. දැන් අපි මේක ක්‍රියා කරලා බලමු. ඒ දානරින මේ බල්බයට ඔයාලට පේනවා ඒ බල්බය දැල් වෙනවා. ඒ විදිහට ඔයාලට පුළුවන් ගැදරදිම මේකේ මේ ක්‍රියාකාරකම අත්හදා බලන්න. ඒකට ඕන මයික්‍රෝෆැරඩ් 1000ක කන්ඩෙන්සරයකුයි බැටරියකුයි හොඳ පවර් තියෙන බැටරියකුයි. ඔයාලට ඒක ක්‍රියා කරනවාද කියලා බලන්න බල්බයකුයි. එතකොට ඔයාලට පුළුවන් ඒක ගෙදරදීම ලේසියෙන්ම අත්හදා බලන්න. මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ දාරිත්‍රකයේ සලකුණ. මම ඔයාලට දැන් ඒක ඇඳලා පෙන්වන්නම්. මේ තියෙන්නේ දාරිත්‍රකයේ සලකුණ. හරි, ඔයාලට මේක ගෙදරදීම ලේසියෙන් අත්හදා බලන්න පුළුවන්.